ආයුබෝවන් අභිෂේක. ආයුබෝවන් බ්‍රුනෝ. ආයුබෝවන් තිවංක. ආයුබෝවන්. අද හසා නැහැ තාම. තාම නැහැ. හසා නැහැ. අපි බලමු. ඒත් මේ වැඩේ පටන් ගන්න කලින් මේ එකක් අපි මේ ඩෙලි ඩෝස් එක එක දිගට අරන්ගෙන 11 වෙනි දවස. ඒක අපි කියන්නේ මේ මොකද අපි ඒ කන්සිස්ටන්සි එක තියාගන්න අපිට උදව් කරන කට්ටිය ගොඩක් ඉන්න එකක්. අපි බලන් ඉන්න කට්ටිය ඊට පස්සේ තමයි මේ අපේ Patreon ලා ටික. يعني අපි ලයිව් එක පටන් ගන්න වැඩේ රෙකෝඩ් අපි ඔයගොල්ලෝ දන්නවනේ. මේක ඔයගොල්ලෝ ටික බලන අය හවස බැලුවට Patreon ලා අපිත් එක ලයිව් ජොයින් වෙනවා මේ වැඩේට. ඒ ඒගොල්ලෝගේ අදහස් උදාහස ෂෙයා කරගන්නවා. මේක පැය 24ම වැඩ කරන chat එකක් තියෙනවා. අපි එතන අප්ඩේට් වෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. එතකොට මම නිකන් ආරාධනාවක් කරන්න හිතුවා මේ YouTube algorithm එකට support කරන්නත් එක්ක ඔයගොල්ලෝ මේක ආසාවෙන් බලන වැඩක් නම් අනිත් අයට suggest වෙන්නත් එක්ක මේ වැඩේ හොඳ නම් ඔයගොල්ලන්ට මේක interest නම් like එකක් දාන්න, comment එකක් දාන්න, අනිත් අයටත් මේ message deliver වෙන share කරන්න පුළුවන් නම් ඒක අපිට ලොකු advantage එකක්. මේ මොකද තව වැඩි පිරිසක් අතරට මේ වැඩේ අරගෙන යනවා. News 19 වාර්තා කරපගත් තිනවා ශිහාන් සේමසිංහ IMF දෙවෙනි වාරයේ ලැබෙන්නේ මෙහෙමයි කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන විස්තීර්ණ ණය පහසුකම දෙවෙනි වාරයේ මෙරටට හිමිවන්නේ අහගන්න. මූල්‍ය විනයට විනිවිදභාවයට සහ දූෂණ මර්ධනයට ඇති සූදානම යන කරුණු සැලකිල්ලට ගෙන බව මුදල් රාජ්‍ය මාත්‍ය ශිහාන් සේමසිංහ පවසනවා. එනුව මිලියන ඩොලර් මිලියන 333ක මුදලක් මෙරටට හිමිවීමට නියමිතයි කියලා කියලා තියෙනවා. මේ දැන් මේක හිමි වෙන්නේ මූල්‍ය විනය විනිවිද භාවය දූෂණ මර්ධනයට දෙන සූදානම යටදෙනේ. ඔයාලා හිතනවද මේක හිමි වෙයි කියලා? සූදානම කරගනේ ඉතින් වැඩේ වෙන්නේ. සූදානම් වෙයි ඒකේ ප්‍රශ්නයක් නැතුව. ආ ඒ සූදානම වෙන්නද අපි ඊයේ දැක්කේ මේ පොරකම් නවත්තන්න නීති ඕන කියලා හන්නේ කියලා. නීති ඕන කියලා අර මේ අපි සූදානම් අපි වැඩේ සූදානම් වෙමින් ඉන්නේ කියලා පෙන්නලා වාරිකේ ගත්තට පස්සේ දන්න තරමට මේ මිනිස්සු නම් එහෙමට හොරකම් කරලා නෑ මේගොල්ලෝ තරම්. ඔව් මිනිස්සු එහෙමට නෙමෙයි මිනිස්සු ඇත්තටම නැතිම තරම්. හරි මේ මම ප්‍රවෘත්තියක් ගන්නම්. මේ මරුවෑ මේ ප්‍රවෘත්තිය තමයි මේ විදුහල්පතිනියට මේක ටිකක් මේක 16 වෙනිද ප්‍රවෘත්තියක්. New Citizen TV කියන එකේ තියෙන්නේ මේ විදුහල්පතිතුමියට නිරුවත පෙන්වූ පොහොට්ටු මන්ත්‍රී ග්‍රාම මන්ත්‍රී ග්‍රාම නිලධාරියාවත් මාරු කරලා පැමිණිල්ල ඉල්ලා කර නොගත් විදුහල්පතිතුමියටත් ස්ථාන මාරුවක් ලබා දීලා. හරිද? මේ කෝට්ටේ මොකද පොහොට්ටුවේ කවුද? ඒක තමයි මම කියන්න. මේ තනතුර මොකද? පොහොට්ටුවේ නාගරික මන්ත්‍රී නම කියමු අපි. දැන් නාගරික මන්ත්‍රීලා නෑ නේද? මම අහන්න ගිය එක ඒ හිටපු මං හිතන්නේ මේක නාගරික මන්ත්‍රී කියලා තමයි. නාගරික මන්ත්‍රී කියලා නම් තාමත් හඳුනන්නේ කොහොමයි? කෝට්ටේ මං පාසලේ නම කියන්නම්. බාලිකා පාසලේ විදුහල්පති නිය ඇතුළු කාන්තාවන්ට මේ වැලිකඩ පොලිස් ස්ථානය තුළදී තමන්ගේ නිරුවත පෙන්නපු පොහොට්ටුවේ නාගරික මන්ත්‍රී ඩෙන්සිල් කියන තැනැත්තා මැදිහත් වෙලා ඇතුල් කෝට්ටේ ග්‍රාම නිලධාරීතුමිය ඔහුගේ විධානයන් නොපිළිගන්නා නිසා මාරු කරලා තියෙනවායි කියලා තමයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ඒ වගේම ඔහුට විරුද්ධව පොලිසියට දැන් තමන්ට නිරුවත පෙන්වුවයි කියලා පොලිසියට පැමිණිල්ල කරපු විදුහල්පතිතුමියත් පාසලෙන් මාරු කිරීමට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ මේ එතුමිය තමන්ගේ මේ පැමිණිල්ල ඉලාස් කර ගැනීමට අකමැති වූ නිසා කියලා තමයි දෙමාපියෝ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. මෙහෙම කොහොම හරි මන්ත්‍රීවරයා කියලා තියෙන්නේ මේ බොරු චෝදනා ගොනු කරලා කියලා තමයි මේ සඳහන් කරන්නේ. කොහොම හරි ගොනු කරපු චෝදනා විභාග නොකරම ඔහුට පක්ෂපාතී නොවන මේ නිලධාරීන් මාරු කරන්න තමන්ගේ දේශපාලන හයිය පාවිච්චි කරන්න එතනයි තියෙන්නේ. කියන්නේ ඉස්සර වෙලාම දැන් අපි නගර සභා විසුරුවලානේ බ්‍රුනෝ. එකක් තමයි අපි දන්නේ නැහැ. සමහර අය කියන්නේ මෙන්න මෙහෙම දේවලුත් වෙනවා. මම මේ අත්දැකීමෙන් කියන්නේ ගොඩක් අය කාන්තාවක් වෙච්ච ගමම තව කෙනෙක්ව අමාරුවේ දාන්න නිසාත් පැමිණිලි කරනවා. හැබැයි දැන් මේකේ එහෙම වෙන්නේ නැති වෙන්න හේතුව තමයි මේක හරිනම් ඉන්වෙස්ටිගේට් කරලා ඉවරුණාට පස්සේ තමයි මොකක් හරි වෙන්න ඕන. මාරුව හෝ ඒ සම්බන්ධයෙන් තියෙන බලපෑම සිද්ධ වෙනවා. හැබැයි දැන් මෙතන පැහැදිලිවම පොහොට්ටුවේ හැඩය, කියන්නේ පොහොට්
පොහොට්ටුව සාමාන්‍යයෙන් වැඩ කරන ක්‍රමයක තමයි පොහොට්ටුවේ දේශපාලන ඒක තමයි මෙතන ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. එතකොට මේක ඒක බැලුව බැලමටම ඒ කියන්නේ එයා එයාගේ බලය පාවිච්චි කරනවා නේ. හරියටම කියන්නුන රයිට් මම මෙහෙම එකක් කරේ නෑ ඉන්වෙස්ටිගේට් කරා. එහෙමනේ. චෝදනාවක් තියෙනවනේ ඉන්වෙස්ටිගේට්. මොකද අපිට ජජ්මන්ට් දෙන්න බෑ මේ මාධ්‍යවල වාර්තා එක හරියද වැරදිද දන්නේ නෑ නේද? ඉන්වෙස්ටිගේෂන් කටයුතු අවසන් වෙලා තියෙනවා කියලා නෑ නේ. ඊට කලින්ම මේ අර මොකද කිහෙල් කැනට මොකද වැටපයින්ෝ කියලා කියන්නේ? ගන්නම් කියපු ප්‍රවෘත්තිය මේ ඔගොල්ලෝ බලන්න මේ අනිවාර්යෙන් බලන්න ඕනේ ප්‍රවෘත්තියක් මේ තමයි මේ තරිඳු ජයවර්ධන මේ පහුගිය දවසකට කලින් තිබුණු ප්‍රෙස් එකක් මේක මේ වොයිස් ටියුබ් එකේ තියෙන මම චුට්ටක් ප්ලේ කරන්න මේකේ මේක ඔගොල්ලෝ අනිවාර්යෙන් මේ මේ විනාඩි 23 අහන්න ඕන නිසාමයි මම මේ ප්ලේ කරන්නේ දැක්වා මහාචාර්ය රොහාන් ගුණරත්න විසින් ලියන ලද ඒක සිංහල ඉංග්‍රීසි පොතක් ඒක සිංහලෙන් කිව්වොත් එහෙම ඒක නම ශ්‍රී ලංකාවේ පාස්කු සමූහ ඝාතනය වගේ එහෙම සමූල ඝාතනය වගේ අදහසක් තියෙන්නේ මේ පොත මේ තියෙන පොත එලි දැක්වීමට අදාළව ලොකු කැම්පේන් එකක් ගියා මේකට අදාළ ඉන්විටේෂන් එක අපි දැක්ක ෂෙයා වෙනවා ඒ ඉන්විටේෂන් එකේ ආර්ධනා පත්‍රයේ විශේෂයෙන්ම තිබ්බ කිසිම තැනක නොපෙන්නපු සහරාන් හෂීම්ගේ වීඩියෝවක් පෙන්නනවා කියලා ඒට අදාළව නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇතුළු පිරිසක් අපි දැක්ක සමාජ මාධ්‍යවල කතාබහක් ඇති කරලා තිබ්බා කොහොමද එහෙම එයාට එහෙම වීඩියෝ එකක් ආවේ ඇයි ආ ඒක අදාළ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට දුන්නේ නැත්තේ කියලා කොහොම නමුත් මේ වැඩසටහන තිබ්බා ලොකු ප්‍රසිද්ධියක් තියලා කරපු අය කතාව මහාචාර්යගේ කතාව ජනමාධ්‍යවල ගියා අපි ඒක දැක්කා ඒ වගේම මේ පොත දැන් මිලදී ගන්න පුළුවන් මේ සම්පූර්ණ සිද්ධියෙන්ම කාරණා දෙකක් ඉස්මතු කරන්න උත්සාහ කරනවා ඔහුගේ කතාවෙන් ඔහුගේ ආරාධනා පත්‍රයෙන් සහ පොතෙන් එකක් මේ පාස්කු ප්‍රහාරයට ඇත්තටම හේතුව ISIS ISIS එකත් එක්ක තිබ්බ සම්බන්ධතාවයක් මත මුස්ලිම් අන්තවාදී පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයක්. එතකොට මුස්ලිම් අන්තවාදයත් එක්ක තමයි IS මතවාදයත් එක්ක තමයි මේක ඇති වුනේ කියලා වෙනම හරි. මම මේ මේක ටිකක් දිගයි මුළු ප්‍රෙස් එකම මේ ඕගොල්ලෝ පුළුවන් නම් මේ සම්පූර්ණ ප්‍රෙස් එකේ විනාඩි 23 බලන්න වොයිස් ටියුබ් එකේ තියෙන මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඕගොල්ලොන්ට මේක ඇතුළේ ඉඟිබිඟි ගොඩාක් තියෙනවා. තරදු කියන්නේ ගවේෂණශීලී මාධ්‍යවේදියෙක් සහ කියන්නේ හරි අපි කියන්නේ බය නැති සමහර දේවල් වලින් ඉතාම දැඩිව පෙනී ඉන්න පුළුවන් සහ හොඳ විචක්ෂණශීලී තරුණෙක් කියන්න පුළුවන්. ඒ හින්දා මේ ප්‍රෙස් එක අමතක නොකර බලන්න කියලා මම යෝජනා කරනවා. මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් අපේ Patreon group එකෙත් මම මෙහෙම දාන්නම්. ඔගොල්ලෝ මේක බැලුවට පස්සේ හිතන දේ පුළුවන් නම් පහලින් කමෙන්ට් කරන්න කියලා මම ආරාධනා කරනවා. හරි. මම යන්නද? මේක මේ BBC සිංහල වාර්තා කරලා තියෙන එකක්. මේ බාධක මැද ජාතික බේස්බෝල් සංචිතයට ඇතුළත් වූ වැලිවේ දරුවෝ කියන ටොපික් එකෙන් තියෙන්නේ. මුලදේව දිස්ත්‍රික්කයටත් වැලිවේ සම්පත්නෝර ජාතික පාසලේ දරුවන් 3 දෙනෙකු 15 වෙනි පහල ජාතික බේස්බෝල් සංචිතයට සුදුසුකම් ලබා තිබේ කියලා දාලා තියෙන්නේ. ඒගොල්ලෝ චීනයේ පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියකට සහභාගී වෙන්න බ්‍රහස්පතින්දා ලංකාවෙන් ගිහිල්ලා. ඒක නෙමෙයි මෙතන කතාව. ඒ ළමයි 3 දෙනාට චීන යන වැඩේට සල්ලි හොයාගන්න ඒ වැලිවේ ප්‍රදේශවාසීන් සල්පිලක් පවත්වලා දෙනවා. ඒ වගේම අම්මලා තාත්තලා කුඹුරු ඉඩම් දීපල උකස් කරලා විකුණලා තමයි මේගොල්ලොන්ව චීනයට යවලා තියෙන්නේ. මේක තාත්තා කෙනෙක් කියලා තිනවා කුඹුරු අක්කරේ උකස් කරලා ලක්ෂයක් හොයාගත්තා. ගෙවල් ළඟ කෙනෙක් එයාගේ බයිසිකලය දුන්න සල්ලි ගන්න. එහා ගෙදර නංගියාගේ චේන් එක දුන්න උකස් කරලා සල්ලි ගන්න කියලා. හරිද? එතකොට අපේ ළමයි මේ ආසියාන කුසලාන තරගාවලිය දිනලා ආවොත් ආයෙ තරගවලට යවන්න අපිට සල්ලි නැහැ. තියෙන සේරම විකුණලා උකස් කරලා ඉවරයි. මේ ජාතික සංචිතයකට යන ළමයි මේ ප්‍රයිවට් මේ ස්කෝලෙන් යන ටුවර් එක ස්කෝලෙන් යන එකත් මං කියන්නේ හරිනම් වෙන්න ඕනේ. මොකක් කරලා අනුග්‍රහකත්වයක් මත තමයි. මේ නැෂනල් ස්කෝඩ් එක මේ යන්නේ. නැෂනල් ටීම් එකක් අන්ඩර් 15 නැෂනල් බේස්බෝල් ටීම් එක. ඒකට මම මොකටද දෙමාපියෝ සල්පිල් තියන්නේ? ප්‍රදේශවාසියෝ සල්පිල් තියලා දෙමාපියෝ කුඹුරු විකුණලා චේන් තියලා බයිසිකල් විකුණලා ඇයි ඒ? මං කියන්නේ ක්‍රීඩා මාත්‍යංශයක් තියෙනවා. ජාතික මෙහෙවර කරන්න බැහැ. ක්‍රීඩාව වෙනුවෙන් අතිවිශාල මුදලක් වෙන් කරනවා. ක්‍රීඩාව ප්‍රවර්ධනය ගැන සාකච්ඡා තියෙනවා හැමතිලෙම. මං කියන්නේ ඔය සාකච්ඡාවකට යන වියදම දුන්නත් මේ ළමයිට ගවන්න තිබ්බා. මොකද්ද මෙච්චර කල් ක්‍රීඩා ප්‍රවර්ධනය කියලා කරලා තියෙන්නේ? අඩුම මං හිතන්නේ ෆන්ඩ් එකක් නැද්ද ක්‍රීඩා මාත්‍යංශ මේ වගේ දේවල් වලට ගන්න? එකට ෆන් තියෙනවා වෙන වැඩවල වෙන වැඩවලට ෆන්ඩ් ඇති. අපි දැක්කනේ පහුගිය දවස්වල සමහර ක්‍රීඩාවල වෙච්ච දේවල්. ඉතින්
පැරිද බේබි කෙනෙක්ව සෙල්ලම් කරන්න මමත් කියන එක තමයි බේබි කෙනෙක්ව එහෙම නැත්නම් ඒ ප්‍රදේශයේ ඒ බේබි කෙනෙක්ව සෙල්ලම් කරවන්නම ඕනේ නැහැ බේබි කෙනෙක් නිකන් මේකේ මේකටවත් දැම්මොත් ඔව් බේබි කෙනෙක් එහෙම නැත්නම් ඒ ප්‍රදේශයේ කවුරු හරි දේශපාලකයෙක්ගේ පුතෙක් බේස්බෝල් කරවන ඔන්න ක්‍රීඩා අමාත්‍යාංශය එක පාරම අවදි වෙනවා අපි 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 මෙහෙම දේවල් තියාගෙන අපි ක්‍රීඩා ආර්ථිකයක් හදන්න කතා කරනවා ලංකාව ක්‍රීඩාවෙන් උස්සන්නේ කොහොමද කියලා කතා කරනවා මේ ක්‍රීඩා වැතුලට සල්ලි ඉන්න ඕනේ කියලා කතා කරනවා මේ මේකනම් එළිය තත්ත්වේ අපි අපි අපිට හැමදාම ක්‍රිකට් මක ගහ තමයි ඉන්න වෙන්නේ ක්‍රිකට් ගහන්නේ ICC ගෙන් සල්ලි දෙන හින්දා ICC ගෙන් අපිට සල්ලි හම්බෙන හින්දා තමයි වාර්ෂිකව මොකද රජයෙන්වත් මොකෙන්වත් මේ නඩත් වෙලා නෙමෙයි නේ ක්‍රිකට් ආයතනයේ දුවන්නේ ක්‍රිකට් ආයතනයේට ICC ගෙන් සල්ලි දෙන්නේ ඒ සල්ලි තමයි ඒගොල්ලෝ ක්‍රීඩාවට යොදවන්නේ හරිද ඉතින් එහෙම නැතුව මං කියන්නේ ක්‍රිකට් විතරද රටකට තියෙන්න ඕනේ අපි කතා කරා ඊයේ එංගලන්තේ අනිත් ක්‍රීඩාත් එක්ක කම්පීට් කරන්න ක්‍රීඩා වෙනස් වෙන හැටි ක්‍රිකට් ක්‍රීඩා වෙනස් කරන හැටි අලුත් ෆෝමැට් ගෙනල්ලා අලුත් අලුත් දේවල් අත්දැක බලනවා අපිට මේ කියන්නේ බේස්බෝල් කියන්නේ අපේ රටේ අතිශය ජනප්‍රිය ක්‍රීඩාවක් නෙමෙයි බොහෝ දුරට බේස්බෝල් කියන්නේ කොහොමත් ආසියානු කලාපයේ ලොකුට ජනප්‍රිය වෙන ක්‍රීඩාවකුත් නෙමෙයි මොකද ක්‍රිකට් වලට ගොඩක් ඒවා වැහිලා තියෙනවා හැබැයි රටක ක්‍රීඩාව තියෙන්න ඕන ජනප්‍රියත්වය මත පදනම් වෙලා නෙමෙයි ක්‍රීඩාවක් තියෙන්න ඕනේ අපේ කොතනක හරි මේ තරගයක් දිනුවහම කියවෙන්නේ රටේ නම නැතුව වෙන කොහෙවත් නමක් නෙමෙයි ඒකට රටක් විදිහට අපිට හැකියාවක් තියෙන්න ඕනේ එතන යවන්න ඒ හරි ක්‍රීඩකයොන්ට මේ මං හිතන්නේ මේ ළමයි ඒ පේට්‍රියොටික් කියලා තමයි නැත්තේ මං හිතන්නේ. ඒ කියන්නේ මම නියෝජ්‍ය මට හොඳට මතකයි මේ අර අර චක්ද ඉන්දියා එකේ. ඔව්. ඒකේ මුල් කෑල්ලේදී එක එක ප්‍රාන්ත වලින් තමයි මේ ජාතික ටීම් එකට කට්ටියනේ. ඒ වෙලාවේ ශාරුක් තමයි ඉන්නේ කෝච්ට. කොහෙන්ද ආවේ? ප්‍රාන්ත නම කියන්නේ. එක කෙල්ලයි කියන්නේ ඉන්දියා කියලා. හරිද? ඒක තමයි වැදගත් වෙන්නේ බුදුන්. මම නියෝජනය කරන්නේ මගේ ගමද, පාසලද, ඒ ප්‍රදේශයේද, දිස්ත්‍රික්කයේද. ඒ කියන දෙයටත් වඩා මම මෙතනින් එහාට ගිහිල්ලා මම මගේ රට නියෝජනය කරනවා කියන ඒ ජාතික ක්‍රීඩාවක් ඇතුළේ හැදෙන්නේ මේක. හැදෙන්න ඕනි ඒක. හැදෙන්නෙමත් ඒක නේද? හැදෙන්නෙමත් ඒක. අපේ රටේ ක්‍රීඩා ගම්මානයක් කියලා එකක් නැහැනේ. හ්ම්. අපේ කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් රටවල ක්‍රීඩා ගම්මාන. ක්‍රීඩා ගම්මාන කියන්නේ මේ ක්‍රීඩා කරන්න හදපු ගමක් නෙමෙයි. ඒ ඒ රටේ විවිධ තැන්වල ඉන්න දක්ෂතා තියෙන විවිධ ක්‍රීඩාවල තියෙන අය ඒක ඒ තැනකට ගෙනල්ලා ඒගොල්ලන්ට ඕන කරන කෑම බීම. ඒගොල්ලන්ට ඕන ට්‍රේනින්. ඔක මං හිතන්නේ හොඳටම හම්බෙන්නේ ෆෝසස් වල. ෆෝසස් වල තියෙනවා. ෆෝසස් වල ඒක තියෙනවා. මොකද ඒක ඇවිල්ලා ඒගොල්ලෝගේ එක්තරා විදිහක ප්‍රොපගැන්ඩා එකේ කොටසක්. හමුදා කියන්නේ සෝ මේ මේ මොකක් හරි බලකායකට බඳව ගන්නකොට ඒගොල්ලෝ ඒගොල්ලොන්ගේ අර ජයග්‍රහණ විදිහට යුද්ධ ජයග්‍රහණ විතරක් නෙමෙයි වෙන්නන්නේ අපි ක්‍රීඩාවෙත් ඉදිරියෙන් ඉන්නවා අපි මේවා මේවා කරනවා කියලා. ඒක හරි. ඉතින් ඒගොල්ලොන්ට එහෙම පුළුවන් රටක් ඉදිරියට අපි කොහොම කරන්න ඕනද? කොහො අපේ දැන් මේගොල්ලෝ එන්නේ වැලියෝ. හරි දෙක දැන් ඔය වගේක් කියපු ගමන්ම රජයේ පැත්තෙන් හරි ඇමති කෙනකින් හරි කියන එක තමයි ඕව කරන්න කෝ අපිට සල්ලි. ඉතින් ඇත්තම කතාව ගත්තොත් ඒව කරපුවාම තමයි රජයට සල්ලි හම්බ වෙන්නේ. අනිත් එක කියන්නේ ඒ ව්‍යාපෘති මේ අපි මේ කියන්නේ ওই වගේ ව්‍යාපෘතියක් CSR වෙන්න ඕනේ කියලා නෙමෙයි. මේ මේ කියන්නේ sorry මේ මේ මේක මේ නොමිලේ කරන්න ඕනේ කියලා නෙමෙයි. ඕනම ක්‍රීඩාවක් ඇතුලේ ආර්ථිකයක් තියෙනවා. ඕනම ක්‍රීඩා ඒක හරියට කරනවා. එහෙනම් අපිට අපේ පැත්තේ නැති වෙලා තියෙන්නේ මැනේජ්මන්ට් ස්කිල් නේ. අපේ රටට අඩු වෙලා තියෙන්නේ මැනේජ් කරන්න පුළුවන් මිනිස්සු. එතකොට ඕනම ක්‍රීඩාවක් වෙන්න පුළුවන් ඕනම වැඩක් වෙන්න පුළුවන් මේ වැඩේ කරනවද නැද්ද කියන එක ඩිසයිඩ් කරනකොට මුලින්ම එන ෆැක්ට් එක ඕව කරන්න අපි ගාව සල්ලි නැහැ කියලා. ඒ කියන්නේ අපි ඉන්නේ තාම يعني ඒක සම්බන්ධයෙන් තියෙන අවබෝධයේ මදිකමක. ඕනම එකක් හැදුවත් මගේ නේ. ඔයා කෝගේ ක්‍රීඩා ගම්මානයක් හැදුවොත් ඒක සස්ටේන් කරන්න ඕනේ කරන ආර්ථික මොඩලයක් ඒක ඇතුලේ හදාගන්න පුළුවන්. ඒ කියන්නේ ඒකට මේ රජයෙන් හැමදාම ෆන් කරන්න ඕනේ කියලා එකක් නේ. ක්‍රීඩාව කියන්නේ අනුග්‍රාහකයෝ නැති වෙන තැනක් නෙමෙයි. ක්‍රීඩාව කියන්නේ අනුග්‍රාහකයෝ ඕන තරම් ඉන්න තැන. ක්‍රීඩාවට සල්ලි දෙන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. හරිද? වැලියෝය ඉඳන් මේ වගේ ලංකාවේ අපි මමවත් හරියට තාම ඇත්තම කතාව බේස්බෝල් වල නීතිවත් දන්නේ නැහැ. මම බේස්බෝල් කියලා ක්‍රීඩාවක් තියෙනවා කියලා දන්නවා. හැබැයි බලන්න වැලියෝය يعني මුල තියවල වැලියෝයේ ඉඳන් ජාතික ස්කෝඩ් එකට තේරෙන්න තරම් මේ ළමයි දක්ෂයිනේ. හරිද? ඒ දක්ෂතාවයට කො වැලියෝ එක. අනිත් එක තමයි ඒ වගේ ක්‍රීඩාවක් එකට පොඩි ලෝකෙට ඕපනින්ග්ස් හම්බ වෙනවා. ඉතින් මම දන්නේ අපිට ඔච්චර කවුරු හරි කියනවා නම් සල්ලි නෑ කියලා. අපිට ඒක කරන්න සල්ලි නෑ කියලා. ඒකට තමයි ඔයාලා ඉන්නේ. ඔයාලගේ ජොබ් එක කරලා නෑ. ඒකයි අපිට කියන්න තියෙන්නේ. ඒගොල්ලෝගේ ජොබ් එක හරියට කරලා තියෙනවා නම් සල්ලි තියෙන්න ඕන. සල්ලි හොයාගන්න හැටි ඒගොල්ලෝ ඉදනම් ඉන්න ඕන. දැන් මේ පේට්‍රියොන්ල කියන බෙස්ට් එක්සැම්පල් එක ඉන්දියාව. ඉන්දියාවේ කොහොමද මේ වෙලාවේ බැට්මින්? ඔව්. يعني ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ.
ඒක ඉන්දියාවේ ඉන්දියාවේ හොඳටම තේර ඉන්දියාවේ ඉන්දියාවේ ක්‍රීඩාවට හැදිච්ච මේ ඒ කියන්නේ ක්‍රීඩාවට හැදිච්ච ආර්ථිකයක් තියෙනවා ක්‍රීඩාවට හැදිච්ච සිනමා කර්මාන්තයක් තියෙනවා ඒ වගේ ඒගොල්ලෝ ඒක ඇතුලේ ඒගොල්ලෝගේ රට උස්සන්න සෑහෙන වැඩක් කරනවා ඒක ඉන්දියාව විතර නෙමෙයි අනිත් හැම රටකම ඕක තියෙනවා දැන් නෝවේ නෝවේ වල එහෙම හාලන් විතරක් උස්සන් යනවා නෝවේ කියන රට ෆුට්බෝල් වලින් අඩු මේගොල්ලෝගේ නැෂනල් ටීම් එකකටවත් එච්චර මේකක් නැහැ ඒ වගේ තනි ක්‍රීඩකයෙක්ට පුළුවන් තනි රටක් උස්සන්න සංගක්කාරලා සනත් ජයසූරි ලේක කරලා පෙන්නලා තියෙනවා ඒ වගේ ක්‍රිකට් වලින් විතර නෙමෙයි අනිත් ක්‍රීඩාවලිනුත් දක්ෂව හැදෙන්න ඕනේ ලෝකට යන්න ඕනේ ඒකට අපේ රටේ ඩියුටි එක අපි කරලා දෙන්න ඕනේ හැමෝම ඉන්නේ බෑ කියන්නේ බෑ කියන්න නම් අපිටත් පුළුවන් ඕක පාස් වෙන්න ඕක වෙන්නේ ඕක වෙන්නේ කියන්නේ අපේ හරි හරි පහළ තියෙන හරි ග්‍රාමීය මයින්ඩ්සෙට් එකක් තමයි තියෙන්නේ හැමතැන ඊට වඩා ඇත්තටම පොඩි උන් ඇඩ්වාන්ස් සහ මේ ඒ කියන්නේ එතන තියෙන්නේ වැඩේ නොකර කියන්නේ වැඩ කරන එකනේ අවුල් තියෙන්නේ වැඩක් කරන්නේ නේ වැඩේ පටන් ගත්තම හරි අමාරු වෙන්නේ බ්‍රුනෝ වැඩක් කරන්න ගියපහම තමයි අවුල් තියෙන්නේ ඒක එක්සිකියුට් කරන්න ගියපහම එන ප්‍රශ්න ටික වගකීම් වැඩි අපේ අයට වඩාම ලේසි ඒක කරන්න අමාරුයි ඒක නොකරමු අපි ඒකට සල්ලි නෑ ඕක කරන්න ගිය ලෝක අසාර්ථක වුණොත් සාර්ථක වෙන්න හරි සාර්ථක වෙන්න හරි වැඩක් කරන්න නැතුව අර මෝදහත් ගව්වත් තියලා අමුඩ ගන්න බෑනේ සහ ඒ කියන්නේ වැඩක් කරන්න කියන්නේ පිගම් බින්දෙන්නේ පිගම් හොදන මිනිස්සු අතර ඒක ලංකාවේ වැඩිපුර ඉන්නේ ඇත්තටම මේ දවස් ටිකේම අපි කතා වෙච්ච එකක් තමයි මේ ලංකාවේ වැඩිම වැරදිකාරයෝ ඉන්නේ මේ වැඩ නොකර ඉන්න මිනිස්සු අපි ඊයේත් මං හිතන්නේ මතක් කරා මේක ඕගොල්ලෝ නිතර මතක් කරන්නේ ලංකාවට කෙලවිලා තියෙන වැඩ නොකර ඉන්න මිනිස්සු උදාහරණයකට ඔය අපි පිරමීඩ වලට අහුවෙච්ච මිනිස්සු ටික තොර ඔය ටික අහුවෙන්නේ නැහැ. අදාළ වෙලාවේ වැඩ කරන මිනිස්සු වැඩ කරනවා. ලංකාවට පෝර ගෙන්නන එක වෙන්න පුළුවන්. බෙහෙත් ගෙන්නන එක වෙන්න. අදාළ වෙලාවේ වැඩ කරනවා. එන සමහර ඒවා තියෙනවා මේ හදිසි මිලදී ගැනීම කරන්න සිද්ධ වෙන. අපි තුමු හදිසි විදුලි මිලදී ගැනීම වලට යනවනේ මේ පහුගිය දවස්වල. අදාළ වෙලාවේ සමහර විට අදාළ දේවල් කරනවා. ඒක වෙන්නේ නැහැ. දැන් අපි පහුගිය ටිකෙත් කතා කරා. සති දෙකකට පස්සේ වතුර දෙන වතුර ඕනයි කියලා. එතකොට අදාළ වෙලාවේ අදාළ දේ කරන්න මං කියන්නේ ඒකේ වගකීම ගන්න කවුරුත් නැහැ. දැන් ඒ සති දෙකේ කතාවත් ඒක කවුන්ටබල් කරන්නේ. සති දෙකේ ඒ අදාළ වෙලාවේ වැඩේ නොකරපු එකෙන් දැන් අස්සන්න විනාසයි වගාවන් විනාසයි. දැන් ඒ අස්සන්නට මේ වන්දි ගෙවන්න ඕනේ. සහ ඒ නැති වෙන ආහාර ටික අපි කොහෙන්ද ගේන්න ඕනේ. ඊට අමතරව අපි ආපහු විදුලි අරපු දිකුත් සමහර විට එන්න පුළුවන්. ඇවිල්ලා දැන් හදිසි මිලදී ගැනීම වල සූදානම්ින් කියලා තියෙනවනේ. ඉතින් ඒ කියන්නේ හැලෝ එබ්‍රිවන්, ඔබ දැනටමත් දන්නවා ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය තෙරටු කරගෙන ගෝලීය ශ්‍රී ලංකා කොංග්‍රසය මගින් සමාජ මාධ්‍ය නිර්මාණ තරඟාවලියක් ඉදිරිපත් කර තිබෙන බව. ආර්ථික සමෘද්ධියට හා සංවර්ධනයට ප්‍රජාතන්ත්‍රවාදය මැදිහත් වීම, නීතියේ ආධිපත්‍ය බලගැන්වීමට ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති වැදගත්කම, ප්‍රජාතන්ත්රවාදී ක්‍රියාවලියක් තුළ සියලු ජන කණ්ඩායම් සහභාගි කරවා ගැනීම, සමානාත්මතාවය සහ සහජීවනයට ප්‍රජාතන්ත්‍රවාදය වැදගත් වන්නේ කෙසේද? නූතන තාක්ෂණික දියුණුව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගමනයට යොදාගත හැක්කේ කෙසේද? ආදී වූ ප්‍රජාතන්ත්‍රවාදය ගැන සාකච්ඡා වන කරුණු වලට අදාළ ඔබගේ නිර්මාණ, ඩිජිටල් ආර්ට්, ලිඛිත නිර්මාණ සහ කෙටි වීඩියෝ යනාදී වශයෙන් කාණ්ඩ තුනකින් ඔබට ඔබගේ නිර්මාණ ඉදිරිපත් කරන්නට පුළුවන්. මේ කෙටි වීඩියෝ නිර්මාණ සඳහා විනාඩි 3ක කාල සීමාවක් තමයි ඔබට තිබෙන්නේ. ඒ සඳහා TikTok වීඩියෝද ඔබට ඉදිරිපත් කරන්නට පුළුවන්. සෑම කාණ්ඩයකම හොඳම නිර්මාණය සහ වඩා ජනප්‍රියම නිර්මාණය සඳහා රුපියල් 25,000ක මුදල් ත්‍යාගයක් පිරිනමනු ලබන අතරම දක්ෂතම නිර්මාණකරුවන්ට සහතික පත්‍රද සූදානම් කර තිබෙනවා. එහෙනම් වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති ලින්ක් එකට ගිහින් තරගයේ කොන්දේසි සහ වැඩිදුර විස්තර ඔබට දැනගන්නට පුළුවන් වගේම ඔබගේ නිර්මාණ අපට එවීමට එහි ඇති ෆෝම් එක භාවිතා කරන්නට පුළුවන්. එසේනම් තවත් වැඩිදුර තොරතුරු ඔබට ලබා ගැනීමට නම් 0777444466 යන අංකයෙන් අපව අමතන්න. මම අද මේ බොහොම වැදගත් ප්‍රවෘත්තියක් කියනං අද අප්‍රේල් සෝරි අද අගෝස්තු 18 හරිද 2020 අද වගේ සුන්දර දවසක තමයි ඉරාජ් ෂහ ටෙහානි තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වෙන ප්‍රවෘත්ති වාර්තා වෙන්නේ. කියන්නේ ඕගොල්ලෝ පුරුදු වෙන්න කියන මම දැන් ඒකට මං හරි ඇඩික්ටඩ් පරණ නිවුස් බලන්න. මට මේ පරණ නිවුස් එක මට තියෙන කියන්නේ යාව ජීව බැඳීමක් තියෙනවා දැන් හැමදාම පරණ නිවුස් බලන එකේ. ඉතින් ඔගොල්ලෝ බලන්න පුරුදු වෙන්න දවස ඔගොල්ලන්ට මේ කුල්මත් කරගන්න පුළුවන්. මේක එන්නේ නිවුස් ෆස්ට් වාර්තා කරලා තියෙන්නේ අගෝස්තු 18.
ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලය සඳහා නව සාමාජිකයන් දෙදෙනෙකු පත් කර තිබේ. ඒ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහත්තයාගේ අනුමැතිය යටතේ. එයනු නව අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් ලෙස ඉරාජ් වීරරත්න සහ ටෙහානි මාරා පත් කර තිබේ. වසර තුනක කාලයක් සඳහා අදාළ පත්වීම සිදු කර ඇති බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය අමාත්‍යංශය සඳහා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මේ සමහරලාට අමතක වෙන්න පුළුවන් හින්දා මතක් කරේ. එදින කොහෙද දැන්? ඉරාජ් නම් තාම ගවුන් ඇඳ ඇඳ ඉන්නවා අරගොල්ලොන්ට. ටෙහානි කො මගනේ දැන් ඒගොල්ලෝගේ ඒගොල්ලෝ මොනවද දන්නේ කලේනේ? කලේනේ මම දැක් ආ ඒගොල්ලෝ මේ එකපාරක් නෑ එකපාරක් කියලා මේ බෝඩ් මීටින් එකකට වාඩි වුණා. බෝඩ් මීටින් එකට වාඩි වුණා ෆොටෝස් එහෙම ෂෙයා වුණා. ආ ආ සෝෂල් මීඩියා වල ෆොටෝ දැම්මා. ෆොටෝ දැම්මා. ආ ඒක තමයි ඒගොල්ලෝ පත් වෙලා කරේ අනේ සන්තෝෂයි. දැන් නම් ඉතින් නාමල් නම් ඉතින් දෙවන වසර තුනක කාලයක් සඳහා 2020 මේ ලියුමේ ගහලා තියෙන්නේ 2020 8යි 18 දින සිට ක්‍රියාත්මක වෙන පරිදි වසර තුනක කාලයක් සඳහා හෝ නැවත දැන්වීමක් කරන තුරු ඔබ පත් කරන බව අදින් තමයි ආරම්භ වෙලා තියෙන්නේ සුන්දර දවස. ඔව් අදින් තමයි එයාගේ පත් වීම වැඩ ඉවර වෙන්නේ. ඔව් එහෙනම් මේ අවුරුදු තුනක් නේ අවුරුදු තුනක් නේ ආ ඔව් මේ අදින් අතර අපි ඒක ගන්න ඕනේ අදින් අවසන් වෙයි කියලා. අදින් අවසන් වෙයි. සමාවෙන්න. ඔව්නේ අදින් අවසන්. අදින් අවසන් වෙයි. අවුරුදු තුන ප්‍රගති වාර්තාව අපි පොඩ්ඩ ඉල්ලමු නේද? ඉල්ලමු නේ. මම BBC එකේ මේ නිවුස් එකක් ගත්තා. මම මේ නිවුස් එක ගන්න කලින් මම පොඩි නිවුස් එකක් කියන්නම්. මේක ශ්‍රී ලංකා බ්‍රීෆ් එකේ තමයි වාර්තා කරන්නේ. ඒක තමයි මේ රනිල් මෙහෙම බ්‍රීෆ් එකේ වාර්තා කරලා තියෙන මෙහෙම. රනිල් රාජපක්ෂර උපදෙස් අධිකරණයේ විභාගවන කරුණු ගැන අදහස් දැක්වීමට ඔබේ කාර්යාලයේ භාවිතා නොකරන්න. එහෙම තමයි යන්නේ මේක 11 වෙනිදා ගියපු ප්‍රවෘත්තියක්. මම මේක දවස් ගාණක් තිස්සේ ගන්න ගියපු එකක්. මේකට මේ හේකට හේතුව තමයි අපි දන්නවා පහුගිය දවසක ණය ප්‍රශස්ත කිරීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හැර වෙනත් කිසිදු පාර්ශවයක නියෝග හෝ උපදෙස් රජය නොසලකන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ සඳහන් කරන ප්‍රකාශයක් තියෙනවා. මේ සම්බන්ධයෙන් අනුර කුමාරත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරා. දැන් ඔහොමනම් අධිකරණයේ බලය ගැන අපිට තියෙන අදහස ඔහොමනොත් මේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ආවොත් අධිකරණය එහෙම තමයි අනුර කුමාරගේ ප්‍රකාශයේ තියෙන්නේ. එහෙම වුණොත් මේ ඉන්න 134 දෙනාම නැගිටලා ඒකට අත උස්සයි. අපි විසිරවන්න ඕනේද? අපි එහෙම විසිරවන්න ඕනේද වගේ ප්‍රකාශයක් සිද්ධ කළා. කොහොම හරි මේ සම්බන්ධයෙන් තියෙන්නේ මේ ජනාධිපති ධූරයටද බලය ලැබෙන ජනතා පරමාධිපත්‍ය පාර්ලිමේන්තුව අධිකරණය සහ විධායකය හරහා තමයි විහිදෙන්නේ. ඒක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට විධායක ජනාධිපති ක්‍රමයේ සැලකිය යුතු බලයක් තියෙන ආණ්ඩුවක එක් හස්තයක් විධායකය හෝ පරිපාලන ක්‍රියාමාර්ගවලට අදාළ ඕනෑම පැමිණිල්ලක් සමාලෝචනය කරන්න අධිකරණයට තියෙන බලය ප්‍රතික්ෂේප කරන ප්‍රසිද්ධ ප්‍රකාශ ප්‍රසිද්ධියේ නිකුත් කිරීම බලය ආයතන ලෙස පාවිච්චි කර ගැනීමක් විදිහට තමයි සඳහන් වෙන්නේ. කවුද කියන්නේ? මේක සඳහන් වෙන්නේ බ්‍රුණ මේක කැඳවුම් කරුවන් ප්‍රජාතන්ත්‍රවාදී සඳහන් වෙන නීතිඥයින්ගේ මේ සංවිධානයක් විසින් තමයි මේ ප්‍රකාශය සිද්ධ කරන්නේ. ඒ කියන්නේ ඕනෑම මැදිහත් වීමක් අධිකරණයේ ස්වාධීනත්වයට පහර දීමක් වන අතර සමස්තයක් විදියට ඒක අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් ජනතාවට තියෙන විශ්වාසය දුර්වල කරනවා. මේ විදියට අධිකරණයට තියෙන බලය ප්‍රශ්න කරන්න යන්න එපා. මේ වගේ අත්නොමතික හැසිරීම් ඒක රටක් විදියට අපේ රට ඇතුළේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් හැලු කරනවා කියලා තමයි සඳහන් කරන්නේ. මම මේ ප්‍රවෘත්තියත් එක්කම ගන්නා අද BBC එක වාර්තා කරනවා ඊයේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ලෝකේ බලවත්ම අධිකරණය අර්බුදයකට මැදිව සිටිනවා කියලා. නමුත් ඇත්තටම මේ ලෝකේ බලවත්ම අධිකරණය කියන වචනේ මට ටිකක් ප්‍රශ්නාත්මකයි. ඒකට හේතුව තමයි අධිකරණයක බලය මැනීම ටිකක් දුෂ්කරයි. ඒ කියන්නේ අධිකරණ බලවත්ම අධිකරණ පද්ධතියක් කියන එක සම්බන්ධයෙන් තාම ලෝකෙ පිළිගත්ත තනි නිර්වචනයක් නැහැ. හැබැයි අර බොහෝ විට මේකෙදි සලකා බලනවා අධිකරණයේ ස්වාධීනත්වය, නීති පද්ධතියේ ඵලදායීතාවය සහ නීති ආධිපත්‍යය වගේ දේවල් ඒ රට ඇතුලේ අධිකරණ පද්ධතිය ඇතුලේ කොයිතරම් දුරට සාර්ථකව ශක්තිමත්ව ක්‍රියාත්මක වෙලාද තියෙනවද කියන කාරණා එක තමයි මේ බලවත්ම අධිකරණ පද්ධතිය කියන කාරණේ සම්බන්ධයෙන් අපිට. ඔව් ඒ කියන්නේ මම හිතන්නේ ඒකේ බලවත්කම මම අහලා තියෙන විදිහට ඒකේ බලවත්කම ඒකේ මේකෙම මේ ආටිකල් එකේම දාලා තියෙන්නේ වසර 73ක් පැරණිම අධිකරණයට විධායක 50ක් පාර්ලිමේන්තු නීති සහ ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන බලරහිත කරන්න පුළුවන්. පුළුවන්. ඒක තමයි මම කියන්නේ. ඉතින් ඒක තමයි බලවත් වෙන්නේ. බලවත් වෙන්නේ. ඒ කියන්නේ දැන් අපේ අධිකරණයට ව්‍යවස්ථාව කියවන්න විතරයි පුළුවන්. පුළුවන්. කියවන්න කියන්නේ අර්ථ නිරූපණය කරන්න තමයි පුළුවන්.
එතකොට හැබැයි ඉන්දියාව අධිකරණයට පුළුවන් ඒවා වෙනස් කරන්නත් පුළුවන් සංශෝධන බලරහිත කරන්නත් පුළුවන් ඉතින් ඒ කියන්නේ ඕවර්රයිඩ් කරන්න පුළුවන් විශේෂ අධිකරණයට විධායක නෙමෙයි පාර්ලිමේන්තු බලය කොහොම හරි දැන් ස්වාධීනව නඩු ආරම්භ කරන්න නඩු විභාග කරන්න සහාය දෙන්න ස්වේච්ඡා අධිකරණ උපදේශකයන් පත් කරන්න ඒ වගේම එහි තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහාය වෙන්න විශේෂඥ මණ්ඩල පිහිටුවන්නත් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ අධිකරණයට බලය තියෙනවා හැබැයි මේ වගේ අතිමහත් අධිකාරී බලයක් තියෙද්දිත් උසාවිය අර්බුදයක පවතින බව තමයි මේ කෝට් ඔන් ට්‍රයල් කියන සම්පූර්ණ දත්ත භාරතාව පදනම් කරගත්තු ඒ කියන්නේ වාර්තාවක සඳහන් වෙන්නේ මේක ටිකක් පරීක්ෂණ වලට භාජනය වුණු ගොඩක් දත්ත මත පදනම් වෙච්ච වාර්තාවක් තමයි මේකේ තියෙන්නේ. ඒකට ඒකේ කියන්නේ නඩු විශාල වශයෙන් ගොඩ ගැසී තිබීමට බලපා ඇති හේතුව තමයි පැමිණිලිකරුවන් අවුල් සහගත තත්ත්වයකට පත් කර ඔවුන් මූල්‍යමය වශයෙන් දුර්වල කර දාන්න මේ වෙලාවේ ඉන්දියාවේ අධිකරණ පද්ධතිය වැටලා කියන එක. ඉතින් මේක කියවන්න මේක ටිකක් ඉන්ට්‍රෙස්ටිං ආටිකල් එකක්. මම ඒත් එක්කම ටිකක් ඒ කියන්නේ මං ආසයි ඒ කියන්නේ මේ අපේ ගොඩාක් වෙලාවට අධිකරණයේ බලය හැම වෙලාවෙම මේ ප්‍රශ්නයට නගනවනේ. මේ කියන්නේ හැම වෙලාවෙම අධිකරණයට තියෙන බලය කොතනද කියලා විවස්ථාදායක ඇතුළෙත් හරියට මේ විවාදාත්මක දේවල් එනවනේ. ඒ කියන්නේ අධිකරණය කියන දේ අහන්න ඕනේ අපි පාර්ලිමේන්තුව කියන දේ විතරක් අහමු වගේ දේවල්. ඔය විදිහට බ්‍රුණ ලෝකේ බලවත්ම අධිකරණ පද්ධති තියෙන රටවල් තමයි ඩෙන්මාර්කය, නෝර්වේ, ෆින්ලන්ඩ්, ඊට පස්සේ ස්වීඩනය, නෙදර්ලන්තය, ජර්මනිය, නවසීලන්තය, ලක්සම්බර්ග්, එස්තෝනියාව, අයර්ලන්තය, ඔස්ට්‍රියාව වගේ රටවල්. ඒ කියන්නේ අධිකර නීති ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය, එතකොට ඒගොල්ලොගේ නීති පද්ධතිවල තියෙන සඵලතාවය අනුව ඉහළ ශ්‍රේණිගත කිරීම්වල තියෙන රටවල් තමයි මේවා. ඉතින් අධිකරණ පද්ධතියක බලය කියලා කියන්නේ මතයක්, ජනතාව නියෝජනය වෙන තැනක්. ඉතින් මේ ඉහළ සඳහන් කරපු ගොඩාක් රටවල් පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වැදගත්ම කාර්යභාරය ඉෂ්ට සිද්ධ කරන බොහොම ශක්තිමත් අධිකරණ පද්ධතියක් තියෙන රටවල් මං හිතන්නේ අධිකරණයක බලවත්භාවය ගොඩාක් රැඳෙනවා ඒ රටේ ජනතාව නීතියට කොයිතරම් ගරු කරනවද, නීතියේ යුක්ති සහගත බව, නීතියේ සාධාරණත්වය කොයිතරම් තමන් මත බල පැවැත්වෙනවාද කියන කාරණය සම්බන්ධයෙන් තියෙන විශ්වාසය මත මේ ආටිකල් එක කියවන්න. මේක හරි ඉන්ටරෙස්ටිං ආටිකල් එකක්. රයිට්. මම පොඩි ඔගොල්ලෝ දකින්නවද මේ දස්සල විවේක් රාමස්වාමි? ඔව්. අපි දකින්නවා කියන්නේ අපිට මම මේ බොහොම ආසාවෙන් මම කියන්න මම බොහොම ආසාවෙන් ඔගලොන්ටත් කියන්නේ මේ වෙලාවේ මේ ඇමරිකාවේ මේ මම දන්නේ මේක කියන්නේ මේ කියන ලෙවල් එක නේද. හැබැයි මම අපි බලාගෙන හිටියා විවේක බිඳුවේ ඉඳලා 111ක් දක්වා එයාගේ මේ ස්ට්‍රෙන්ත් එක හදා ගන්නවා. මම හිතන්නේ දැන් රිපබ්ලිකන් පක්ෂයේ දෙවනි තැන ඉන්නේ විවේක්. ඒ කියන්නේ මම මේක කියන්නම හේතුව ප්‍රධාන හේතුව තමයි 23 වෙනිදා ඩිබේට්ස් පටන් ගන්නවා. ඒ ඩිබේට් මේ පාර ඩිබේට්ස් හරි ඉන්ට්‍රෙස්ටිං. මොකද විවේක් එන්නේ අර අපි විශ්වාස කරන දේශපාලනේ කොටස් ටිකක් අල්ලගෙන. ඒ කියන්නේ මේ සිස්ටම් එක රීසෙට් කරන්න බෑ. සෝරි, මේ සිස්ටම් එක රිෆෝම් කරන්න බෑ. මොකද හේතුව ආර්ථිකයන් තියෙන්නේ සහ තාක්ෂණයේ තියෙන්නේ එක්ස්පොනෙන්ෂියල් growth වල. ඉතින් ඒක නිසා එයා කියන්නේ මේක දැන් රෙවොලූෂන් එකකින් චේන්ජ් කරන්න ඕනේ. මොකද හේතුව රිෆෝම්ස් වලට අල්ලන් ඉන්න බෑ. මොකද එහෙම කියන්නේ රිෆෝම් වල ටයිම් එක වැඩි මේ තියෙන ආර්ථික වෙනස්කම් එක්ක. ඉතින් එයා මාර රිෆෝම්ස් තෝගයක් යෝජනා කරනවා. ඉතාම හොඳ කියන්නේ ඉතාම සමාජ මාධ්‍ය ඇතුළේ මට පේන එක ජනාකර්ෂණ ලොකු ජනාකර්ෂණයක් තියෙනවා. එතකොට මේ ඇමරික කියන්නේ ඒක අවුරුදු 37යි. කියන්නේ මාර යං එනර්ජි එකක් තියෙනවා. ඒ කතා කරන පොලිටික්ස් මේක් සෙන්ස්. එතකොට මං හිතන්නේ ඒ පොලිටිකල් ඩිවලප්මන්ට් එක මම හිතන්නේ ඒක අපි හිතන විදිහට සිද්ධ වුණොත් මම කියන්නේ ඒක නිකන් එහෙම චේන්ජ් එකක් දිහාවට ගියොත් මේ ලංකාවේ
ඒකෙන් ලෝකෙම පොලිටික්ස් වලට බලපායි කියලා මම හිතනවා. ඉතින් ඔය ඔගොල්ලෝ චුට්ටක් බලන්න මම හිතන්නේ නිකන් ඔගොල්ලොත් බලලා ඔගොල්ලෝගේ අදහස් ටිකක් එකතු කරගෙන මේ මට පේන ටික කිව්වේ මම ටිකක් බොහොම ළඟින් එයාගේ කැම්පේන් එක සහ ඒගොල්ලෝගේ දේශපාලනේ ෆලෝ කරන මොකද හේතුව ඒක මේ අපිත් බොහොම ආසාවෙන් කතා කරන දේශපාලන මාතෘකා ගොඩක් ඒක ඇතුලේ තියෙනවා සහ අනිත් එක තමයි මේ විවේක් මේ වෙලාවේ මාර දක්ෂ වෙමින් ඉන්නවා රිපබ්ලිකන්ස් තමයි අපි අර පහුගෙට කියෙම කතා කරපු අවුල් ටිකක් තියෙනේ US පොලිටික්ස් වල වෝක් කල්ට් එකත් එක්ක වෝක් කල්ට් එකට ගේන්ස් ඇවිල්ලා තියෙන රිපබ්ලිකන් අයගේ මතයයි ඩෙමොක්‍රට්ස් අය එක ඩිෆෙන්ඩ් කරන එකයි ඔන්නෝය අතරමැද කොටසක් හරි ලස්සනට හල්ලනවා යා ඩෙමොක්‍රටික් සෝරි රිපබ්ලිකන් කැම්ප් එකේ ඉඳගෙන ඒ කියන්නේ වෝක් කල්ට් එක රිප්‍රසන්ට් කරන්නේ උන්ටත් කරන අයටත් විරුද්ධ වෙන්න බැරි ලෙවල් එකේ අදහස් ටිකක් සමාජගත කරමින් ඉන්නවා සහ මම හිතනවා මේ සාම්ප්‍රදායික දේශපාලනයෙන් එහාට ගියපු දේශපාලනයක් ගැන අදහසක් තියෙන අයට මේ මේ පැමිණීම හරි අමුතු එකක් ඒක එන්නෙත් ඒ කියන්නේ අර ඒගොල්ලෝ සාමාන්‍ය ඇමරිකාවේ තියෙනවා සුපර් පැක්ස් තමයි මේ ඉලෙක්ෂන්ස් වලට වියදම් කරන්නේ. ඒ ස්ට්‍රින්ග්ස් එහෙමත් ගලවගෙන ඉන්නේ. ඒක සෑහෙන රෙවොලූෂනරි වැඩක්. ඒ කියන්නේ එහෙම ලෝකේ රෙවොලූෂන් එකක් වෙනකොට මේ ආසයි බලන් ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන් ඉන්න ඇත්තටම මේක මේ විදිහ වෙයිද කියලා. හරි. මේ ඊයේ ගිනි අරන් තිබුණා හෝමාගම ගින්නක් තිබුණා මම දැනගෙන මේ දවස් ටිකේම ඒ වගේම තෙල් සංස්ථාවෙත් ගින්නක් ඇතිලා තිබුණා. හෝමාගම රසායනික කර්මාන්ත ශාලාව තමයි මේ මොදලමත් දැන්ෂත් ගිනි ගත්තා නේද? ඊට කලින් දවස් මේ දවස් ටිකේම මේ ගිනි ගන්න දවස් ටික මේ හෝමාගම කර්මාන්තපුරයේ හටගත් ගින්න මේ වෙනකොට මැඩපවත්තා තියෙනවා කියලා අප්ඩේට් එක ඇවිත් තියෙන්නේ. තීන්ත නිෂ්පාදනාගාරයක් සහ රෙදිපිලි නිෂ්පාදනාගාරයක් ගින්නට හසු වීමෙන් විනාශ වී ඇති බව තමයි කියන්නේ. මේ ඉතින් කොමාරි මේ සමාජ මාධ්‍යවල එකපාරම මමත් දැක්කේ Facebook එකෙන් දැක්කලා ඈත ඉඳන් නෑ ඈත ඉඳන් කට්ටිය දාලා තිබුණා හෝමාගම පැත්තේ ලොකු ගින්නක් පේනවා කියලා. ඉතින් ඔయిత කලනොත් ඔය වගේ ගින්නක් පේනවා මතක ඇති ශාලාවේ එකපාරම අර ශාලාවේ අවිගබඩාව පුපුරන වෙලාවේ ඉතින් පස්සේ තමයි දැනගත්තේ මේක කර්මන්ත ශාලාවක වෙච්චක් කියලා. මේ අතරෙම තෙල් සංස්ථාවෙත් ගින්නක් ඇති වෙලා තියෙනවා. ප්‍රධාන කාර්යාලයේ 6 වෙනි තට්ටුවේ ගින්නක් හටගත්තා කියලා තියෙන මේ ડોකියුමන්ට් එකෙන් දිහාවකද වෙන්න පුළුවන්. මේ දවස්වල තෙල් සංස්ථාවත් පොඩ්ඩක් නිතර කතා කරපත් වෙනවා. හැබැයි කැලත් වෙනවද? ડોකියුමන්ට්ස් තියෙන කියන්නේ මෙයාලගේ පරිගණක පද්ධතිය විදුලි කාන්දර. ඒත් ඉතින් ડોකියුමන්ට්ස් තමයි. ඇත්ත වෙන්නත් පුළුවන්. අපිට හිතෙනවා මොකද දන්නවද මේ දවස්වල අර මේ වාර්ෂික වාර්තා හැම ඉල්ලනවනේ මේ IMF එක පබ්ලික් කරන්න තියෙන ડોකියුමන්ට් උත් තියෙනවා. ඒව නැති වෙනවද දන්නෙත් නැහැ මේ ගින්නෙන්. මට තේරෙන්නේ නැහැ ඉතින්. ඔබනේ නිකන් මං කියන්නේ අර ඇත්තටම ඉතින් ඇත්තටම විදුලි කාන්දුවක් වෙන්නත් පුළුවන්. නිකන් ඔගොල්ලෝ අර විදිහට හිතලා බලන්න පොඩ හොයනකොට ඒ පැත්තත් හොයලා බලන්න මොන හරි අත්‍යවශ්‍ය ලිපි ගොනු අත්‍යවශ්‍ය ඩේටාබේස් වලට එහෙම කියලා වෙනවා නේද? ඒක තව සතියකින් ඉදිරිය අපිට දැනගත්තා. පුළුවන්. අරක නෑනේ කියලා කියනකොට. දැන් මම කියන්නේ අපි මං හිතන්නේ මේ සැප්තැම්බර් වෙන්න කලින් ඉදිරිපත් කරන්න ඕනේ වාර්තා කීපයක් තියෙනවානේ. අර SOIS වල මේ annual report ටික වටිකේම missing වෙන්න දෙපෙ වටික ගිනි ගන්නවත් දන්නේ නැහැ ස්වභාවිකව. එහෙම බැලුවොත් IMF එකත් මේ IMF එකත් ගොඩක් හොඳ නැතිලු. එහෙම බැලුවොත් ඉදිරි සති දෙක තුල සෑහෙන ගිනි ගැනීම වෙන්න නියමිතයි. පුළුවන් අපි දන්නේ නැහැ මේක උපකල්පිත. අපි වල්ලන්න එපා. වැල් පාලමේ ගිහින් තමයි ඉන්න තියන්නේ. ඔකට එක පොඩි ස්පෝර්ට්ස් සම්බන්ධ තව එකක් කියගෙන යන්න මේ ඒෂියන් කප් එකේ ටිකට්ස් අවුට් කරලා දෙනවා මේ වෙද්දි. හැබැයි මේ ටික ඒකට ඉතින් මෙහෙමයි ඒෂියන් කප් එක හොස්ට් කරන්න පකිස්තාන් ක්‍රිකට් බෝඩ් එකේ. අපි නෙමෙයි අපිට මේ හැබැයි සෑහෙන විවේචන එළුණා නේද ටිකට් එක එක්ස්පෙන්සිව් වැඩි කියලා. ඒක යන්න බෑ කියපු හින්දා තමයි මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. මෙහෙට ආවේ අපි කරන වැඩක් නෙමෙයි. අපි තමයි රුපියල් 300ට රුපියල් 50ටත් එක්ක ටිකට් දෙන්නේ. අපි කොහොමත් එහෙමනේ. අපි ඇවිල්ලා සහනාධාර සිස්ටම් එකේ ඕවමතනම වැඩ. හරිද? මේ ඇවිල්ලා පාකිස්තාන් ක්‍රිකට් බෝඩ් එකේ මේක කරන්නේ ඒගොල්ලෝ. මේවට ඒගොල්ලෝ වියදම් කරන්නේ. ඒත් ඒගොල්ලෝ එතකොට යාළගේ ටිකට් ප්‍රයිස් එක මම කරන්නේ අනික ඉන්දියා පාකිස්තාන් වගේ මැච් එකක අඩුම එක ඩොලර් 30ක් වෙන එක අහන්න දෙයක් නෙමෙයි. ඒක ඉතාලම සම ඉන්දියා පාකිස්තාන් මැච් වල බ්ලැක් මාකට් එක යනවා මාර විදියට. නැත. ඉන්දියන් පාකිස්තාන් ක්‍රිකට් මැච් එකක් කියන්නේ අර එන කාලෙකට එන රෙයා ඔපචුනිටි ගන්නෙ. ඔව් නේ. මේක බලන්න මම හිතනවා මේකත් එක අනිවාර්යෙන් ওই රටවල් දෙකේම ෆෑන්ස්ලා සෙනගෙයි. සෙනගෙයි මෙහෙට එයි. ඒ තරම් ඒ කියන්නේ ඒක තමයි මම ඉස්සෙල්ලත් කියන්නේ ක්‍රීඩාවක් කියන්නේ හරියට උස්සගත්තොත්
ආර්ථිකයක් තියෙන තැන. අති විශාල ආර්ථිකයක් තියෙන තැන. කළු ආර්ථිකයක් නෙවෙයි. ඔව් මං කියන්නේ ආර්ථිකයක් තියෙන තැන. අපේ රටේ මේ මොහොතේ තියෙන ආර්ථිකයට වඩා සමහර ෆ්‍රැන්චයිස් වල ආර්ථිකය හොඳයි. විශාලයි. ඒ කියන්නේ ක්ලබ් වල එහෙම. ඔව්. හරිද? ඒ හින්දා මේ හරියට කරගන්නවා නම් හරියට මැනේජ් කරනවා නම් අනිත් එක මේ ඩොලර් 30ක් වගේ වුණා කියලා එහෙම අඬන්නත් එපා. මේව ඇවිල්ලා කාලෙකට සැරයක් හම්බෙන ඔපචුනිටිස්. ඉන්දියා පකිස්තාන් මැච් එක මෙහෙ බලන්න වෙන්නේ නැහැ අපිට ලේසි එකට. ගිහිල්ලා බලන්න. හරිද? අනිත් එක මෙහෙ ඉන්නවනේ ඔය කෝලිගේ එහෙම ඩයි හાર્ඩ් ෆෑන්ස්ලා ඉන්නවා. පොඩ්ඩක් වියදම් කරන්න. මම හිතන්නේ ඒක ඕක ඕක ඔය විරුද්ධත්වේ නේ බහුතරයට වඩා යන ප්‍රමාණය වැඩි. යන ප්‍රමාණය වැඩි. මොකද විරුද්ධත්වයේ තියෙන එක නම් කොහොමද යන්නේ? යන්නේ නැහැ. එයා යන්න නෙමෙයි ඉන්නේ. ඒ යන්න නෙමෙයි කියන්නේ. අනේ අර චීත් ඉරාක්ගේ ෂෝ එකක් බලනවට වඩා ඉන්දියන් පකිස්තාන් මැච් එකක තියෙන ඒ තියෙන එක වේදන් කරන එක නම්බුයි. ඔව් නම්බුයි සහ ඒක මාර හීට් ගන්න එතන. ඒක බය වගේම එක්ස්පීරියන්ස් කරන්න ඕනේ. හරි අද මේ ටිකක් අපිට ප්‍රවෘත්තිත් අඩු දවසක් ඒතක හැබැයි මම අවසාන වශයෙන් මම ප්‍රවෘත්තියක් ගන්න මේ මහගාල්ල මහරෝහලේ ගාල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හෘද කැටිති කරන ඒකකයේ සඳහා විශේෂඥ වෛද්‍යවරයෙකු නොමැති වීම හේතුවෙන් එම රෝහලේ රෝගීන් අදාළ පරීක්ෂණ සඳහා කොළඹ රිජ්වේ ආරය රෝහලට මාරු කරන බවට වාර්තා වෙලා තියෙනවා. හැබැයි මේත් එක්කම මම දැක්කා අද මම කියන්නේ අද සොයා ගැනීම කරලා තිබුණු කෙනා ඔයගොල්ලෝ දැක්කද? අද සොයා ගැනීම අපි අර හැමදාම ගත්ත පේටන් බලපත්‍රයේ මේ පාරේ හිමි කරගෙන තිබුණේ මේ කවුද ආශු මාරසිංහ. එයා කියනවා වෛද්‍යවරු රටහැර යන්නේ නැහැ, එක්තරා දේශපාලන පක්ෂයක් එහෙම මතයක් හදනවා කියලා. ඔව්. ඒතරේ මේ මේ පැරලල් ශ්‍රී ලංකා මේ පැරලල් යුනිවර්ස් එකක තියෙන ශ්‍රී ලංකාව ගැන තමයි අපි මේකේ වෛද්‍යවරු ඒකේ වෛද්‍යවරු හිඟයක් තියෙනවා. ඒක මෙහෙ නැහැ. ඒක ඒකේ වෛද්‍යවරු සම්බන්ධයෙන් මේ හිඟයක් තියෙනවා. ඊට පස්සේ වසරේ ගත වුණු මාස 7 තුල විද්වත් වුද් වෘත්තිකයන් 9300ක් රට හැර ගින් කියලා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියනවා. ඒකත් පැරලල් යුනිවර්ස් එක ශ්‍රී ලංකාවේ. මේකේ නෙමෙයි. ඒ වගේම තව එකක් තියෙනවා මාස පහුගේ මාස 9ට ගුරුවරු 5000ක් පාසල් හැර ගියන් කියලා න්ියුස් එකක් තියෙනවා. ඒකත් පැරලල් යුනිවර්ස් එක නෙමෙයි. මෙහෙ නෙමෙයි. මෙහෙ පැරලල් යුනිවර්ස් එකක මේ දෙරණේ ප්‍රවෘත්ති කියවන චතුර කියලා කෙනෙක් තමයි ඒක වාර්තා කරලා තියෙන්නේ. ආ එතකොට අපි නෙමෙයි. ආ මෙහෙ නෙමෙයි. ඒ වගේ එකක්. ඉතින් තව මම අපූර්ව ප්‍රවෘත්තියක් තිබුණා මේ සමාජ මාධ්‍ය මම දන්නේ මේ විස්තරය ඇත්ත නැත්. හැබැයි මේක මරු වැඩක්. ඒ ඩිවෙලොපර්ස්ලා ටිකක් මේ හදපු වැඩක් තියෙනවා මේ ජේසුස් සමග කියලා මෙහෙමයි තියෙන්නේ. ජේසුස් සමග ටෙක්ස් කිරීම ටෙක්ස් විත් ජීසස් කියලා AI මොඩල් එකක් ට්‍රේන් කරලා තියෙනවා. ඒක ප්‍රායෝගිකව ට්‍රේන් කරන්න පුළුවන්. ඒ කියන්නේ එයාගේ තියෙන මේ බයිබලේ AI එකට ෆීඩ් කරලා සහ ඒක සම්බන්ධයෙන් තියෙන එළියේ තියෙන කතා බහ ඔක්කොම ෆීඩ් කරාට පස්සේ AI එකට පුළුවන් ජීසස් දෙනවා වගේ උත්තර ටිකක් දෙන්න. බයිබලෙන් කෝට්ස් ටික අරගෙන උත්තර දෙන්න. මං හිතන්නේ ඒක ඉතින් බොහොම මං හිතන්නේ හරි උත්තර ටිකක් හම්බෙයි කියන. According to Bible උත්තර ටිකක් හම්බෙයි. ඉතින් කොහොම හරි කමන්නේ. ඉතින් ඒක නිකන් නෙමේ සර්විස් එක 2.99ක් තමයි ඩොලර් 2.99ක් තමයි monthly subscription එක. වැඩේ නියමයි. වැඩේ නියමයි ගොඩ දාගන්න පුළුවන්. වැඩේ නියමයි. එතකොට ඒගොල්ලොන්ගේ වැඩේ නියමයි මම හිතන්නේ. ඒක අර අපි මේ අර දැන් ආගමික නායකින්ටත් දැන් මම කියන්නේ හරියටම මෙතන එන උත්තර ටික according to මේ බයිබල් එද බයිබල් එකක් අරගෙන එතකොට ඒ තියෙන සමහරලාට සෝෂල් ඒ තියෙන තොරතුරු කියන්නේ වර්තමානයට ගැලපෙන විදිහට තොරතුරු ගලපලා ඒක උත්තර දෙයි. ඉතින් interesting development එකක් මේක ඇත්තටම තියෙනවද කියලා මම දන්නේ නැහැ. ඔයගොල්ලෝ කවුරු හරි දන්නවනම් කියන්න මේක ඇත්ත මේකද නැත්නම් මේ කවුරු හරි හදපු එකක්ද කියලා. ඒක ඇත්තටම තියෙනවනම් ඒක එහෙනම් ආතල්. මේ අපි ඉවර කරමු නේද? අන්තිමටම චූටි අප්ඩේට් එකක් දෙගෙන යන්නම්. MTFE මිතුරනි බයි බයි. ඊයේ වැඩේ ඉවරයි. ඊයේ අප්ඩේට් එකක් යනවා කියලා හැම account එකකම minus balance එකක් එන්න සියලුම සල්ලි ටික ඌරලාම අරන්. අරන් නේද? ඉවරයි වැඩේ. වැඩේ chapter close. දැන් මොකෙම minus balance එකක් තමයි තියෙන්නේ. දැන් අපි හැමෝම ඊළඟට ඕක ඇතුලේ ඇති මහා බැංකුවේ ඇතුලේ ඉන්න මිනිස්සු මොකද මට ආරංචින විදියට අපේ ආරක්ෂක අංශවලත්
තනතුරු දරන අය. මෙහෙමයි සාමාන්‍යයෙන් ඔය වගේ වැඩ මුලින්ම ওই ලොකු තැන් වලට පිච්චෙනවා. නැත්නම් ඒගොල්ලෝ ළඟට එනවා මෙහෙම වැඩ තියෙනවා කරන්නේ. නැත්නම් ආරක්ෂාව ඉන්නේ. එන්නේ නැහනේ. දැන් ඉතින් බලන්න ඔය ආරංචි විදියට මේක ආරංචි විදියට මේක චීන පැත්තෙන් ආපු ගේමක්. හා එහෙමද? ඔව් චයිනීස් බේස් එකක් කියලා තමයි කියන්නේ. මේ ණයක් දීලා ඔක්කොම කරලා තව මේ තියෙන හබ්බ සකලමනාවම හූරගෙනත් යනවා ඇවිල්ලා. ඔව් ඒක 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 ඊට වඩා අමාරු. එහෙනම් Patreons අපි ගිහින් නැහැ. Patreons බොහොම ස්තුතියි. ජය වේවා. ජය වේවා. සඳුදට.